ඔන්ලයින් රේඩියෝවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට මම අද කියලා දෙන්න හදන්නේ අට ශ්‍රේණියේ විද්‍යාව පොතේ 6 වෙනි පාඩම වන චුම්බක පාඩම ගැන. ඔයාලා දන්නවනේ චුම්බක කියන්නේ මොනවද කියලා? චුම්බක කියන්නේ කාන්දමක්. කාන්දම් කියන එක අපිට හඳුන්වන්න බලන් මේ විදිහට. යකඩමය එහෙමත් නැත්නම් ලෝහ වගේ දේවල් ආකර්ෂණය වෙන කාන්දම් බලයක් සහිත දේවල් චුම්බක කියලා බෙඩ හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ චුම්බක අපිට හඳුන් තවත් කොටසකට කඩන්න පුළුවන් චුම්බක ගුණ සහිත ලෝහ කියලා. ඒ කියන්නේ වානේ, නිකල්, පෙරයිට් යකඩ වගේ දේවල් ඒකට උදාහරණ වෙනවා. ඒ වගේම අපිට මේ චුම්බක කියන එක තවත් කොටස් දෙකකට කඩන්න පුළුවන්. ඒ තමයි ආකර්ෂණයේ වෙන දේවල්, ආකර්ෂණයේ නොවන දේවල් කියලා. ආකර්ෂණයේ වෙන දේවල් වලට ඔයාලා හිතෙන් මොනවද ගන්න පුළුවන් කියලා? ඔව් හරි. වානේ, යකඩ, අල්පෙනෙති, ඉන්දිකටු, යකඩ යන වගේ දේවල් ඒකට හරි. ඒ වගේම ආකර්ෂණයේ නොවන දේවල් වලට ඔයාලා දන්න ඕනේ ද මොන හරි ඒකට උදාහරණ. ඔව් අන්න හරි. රන්, රිදි, කොළ, ඒ වගේම ගල් කැබලි, රබර් වගේ දේවල් ඒකට ආකර්ෂණය වෙන්නේ නැහැ. ඒ වගේම අපිට චුම්බකයක චුම්බක ද්‍රව හඳුනා ගන්න තියෙනවා. ඒ කියන්නේ චුම්බක ද්‍රව අපිට ආකාර දෙකක් තියෙනවා කියලා ඔයාලා දන්නවනේ. ස්ථිර චුම්බකයි, තාවකාලික චුම්බකයි. අපිට ස්ථිර චුම්බක වර්ග වෙල විදිහට දණ්ඩ චුම්බක, වලයාකාර චුම්බක, ඇති චුම්බක, ඒ වගේම ගෝලාග්‍ර චුම්බක, යු චුම්බක, පටි චුම්බක වගේම බූරප චුම්බකත් හඳුනන්න පුළුවන්. අපිට චුම්බක ද්‍රව හඳුනා ගන්න දිනවා. මං කියන්නේ චුම්බක ද්‍රව හඳුනා ගැනීම තමයි කියලා. ඒ කියන්නේ චුම්බක ද්‍රවයක් හඳුනා ගන්න අපිට වෙනම ක්‍රමයක් තියෙනවා. ඒ තමයි චුම්බකයක වැඩිපුරම ආකර්ෂණයේ බලයේ තියෙන දෙකලවර තමයි චුම්බක ද්‍රව කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ ඔයාලා දන්නවනේ දැන් දණ්ඩ චුම්බකයකට දණ්ඩ චුම්බකයක් අරගෙන කඩදාසියකුත් අරගෙන කඩදාසියට යකඩ ගුඩි දානවා. දාලා ඊට යටින් අපි දණ්ඩ චුම්බකය තියනවා. කියන්නේ අර කඩදාසියට යටින් දණ්ඩ චුම්බකය තියනවා. එහෙම තිබ්බට පස්සේ ලස්සන රටාවක් හදනවා. නිකන් අර කොටුවක් වගේ එකක් දෙපැත්තේ නිකන් කුඩු කුඩු වගේ. ඒ කියන්නේ ඒක තමයි රටාවේ චුම්බක ද්‍රව. ඒක අපි යටින් බලද්දී කුඩු වගේ හැදිලා තියෙන ලස්සනට අපිට දණ්ඩ චුම්බකයේ දෙපැත්තේ. ඒ කියන්නේ දණ්ඩ චුම්බකයේ දෙකලවරේ. ඒ තමයි චුම්බක ද්‍රව කියලා අපිට ඒවා හඳුන්වන්න පුළුවන්. ඒ වගේම අපිට චුම්බක ශේෂ්ඨ කියලා දෙකක් තියෙනවා. ඒ කියන්නේ චුම්බක ශේෂ්ඨයක් කියන්නේ අපිට හඳුන්වන්න තියෙනවා. ඒ තමයි චුම්බකයක් වටා චුම්බක බලයේ පවතින ප්‍රදේශ චුම්බක ශේෂ්ඨය කියලා හඳුන්වන්න පුළුවන්. චුම්බක ශේෂ්ඨ වගේම අපිට ඒ චුම්බක ශේෂ්ඨ කියන්නේ අපිට මේ පාඩමේ දින අලුත් වචනයක්. ඒක ඒ වගේ වචන අපි හොඳට මතක තියාගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි චුම්බක බල රේඛා කියලා වචනකුත් අලුත්ින් එනවා. ඒ තමයි චුම්බකයට චුම්බකයේ බල රේඛා ගොඩක් වෙලාවට යන්නේ උතුරින් ඉඳන් දකුණට. එහෙම තමයි අපි පේපර් එක ඕන දෙයක් ආවත් අපි අඳින්නේ එහෙම. ඒ කියන්නේ චුම්බකයක NS කියලා කොටස් දෙකකට බෙදෙනවානේ. ඒ කියන්නේ උත්තර ධ්‍රවය, දක්ෂිණ ධ්‍රවය. ඒ NS වලින් N සිට S දක්වා අපි ඒවා ඊතල යොදලා අපි හඳුන්වනවා. ඒව තමයි අපි චුම්බක බල රේඛා කියලා හඳුන්වන්නේ. ඒ වගේම අපිට චුම්බක ද්‍රව හඳුනා ගන්න පුළුවන් අපිට ක්‍රියාකාරකම් ගොඩක් තියෙනවා. ඒ තමයි අපිට එක ක්‍රියාකාරකම තමයි චුම්බකයක් අරගෙන විද්‍යාගාර තියෙනවනේ, විද්‍යාගාර ආධාරකය කියලා එකක්. ඒ ආධාරකේ මේ චුම්බකේ නූලක් ආධාරයෙන් එල්ලෙනවා. එල්ලෙන නිදහසේ තිබ්බට පස්සේ මේක ඔහේ කැරකිලා කැරකිලා එක පැත්තකට හැදෙනවා. ඒ කියන්නේ එක පැත්තකට ඒක සිරස්ස හෙල්ලෙන්නේ නැතුව තියෙනවා. ඒ ඊට පස්සේ එහෙම තියලා අපි මාලිමාවක් අරගෙන මේ එයා හැරිලා තියෙන පැත්ත මොන පැත්තද කියලා බලාගෙන NS හොයාගන්න පුළුවන්. ඒ වගේම අපිට තව ක්‍රමයක් තියෙනවා. ජල බඳුනක් අරගෙන ඒ වගේම තව රිජි ෆෝම් කෑල්ලකුත් ගන්න ඕනේ. රිජි ෆෝම් කෑල්ලක් අරගෙන ඒක කාණුවක් වගේ කපලා දණ්ඩ චුම්බකයේ කාණුවේ වගේ කෑල්ලේ රඳවනවා. ඊට පස්සේ ඒ රිජි ෆෝම් කෑල්ල අරගෙන වතුර බේසමෙන් තියනවා. ඒක ටිකක් වෙලාදී කැරගෙන පටන් ගන්නවා හිමි. කැරකිලා ඒක නවතිනවා එක පැත්තකට. ඊට පස්සේ ඒ නවතින පැත්ත තමයි
අපිට හිතා ගන්න පුළුවන් උතුර දක්වන මොකද්ද කියලා. ඒ කියන්නේ ඒකටත් මාලිමාවක් කරගෙන තියලා එහෙම බලන්න පුළුවන්. ඒ වගේම අපි කොච්චර එක කොයි පැත්තට වෙනස් පැත්තකට තියලා කරගුව එකම පැත්තටම ඉන්නේ. ඒකෙන් අපිට දැනගන්න පුළුවන් චුම්බක ද්‍රව කියන දේ කොහොමද වෙන්නේ කියලා. ඒ වගේම තව ක්‍රියාකාරකමක් තියෙනවා. අපි මේ චුම්බක ද්‍රව නම් කරලා තියෙන චුම්බකයක් අරගෙන තවත් චුම්බකයකට, ඒ කියන්නේ චුම්බක ද්‍රව නම් කරලා නැති චුම්බකයකට ලං කරනවා. අපි හිතමු දැන් දක්ෂිණ ද්‍රවයට තවත් දක්ෂිණ ද්‍රවයක් ගෑවුනොත් ඒක විකර්ෂණය වෙනවනේ. ඒ වගේම දක්ෂිණ ද්‍රවයට උත්තර ද්‍රවය ලං වුණොත් ඒක ආකර්ෂණය වෙනවා. ඉතින් මේ විදිහට අපිට දැන් අපි හිතමු චුම්බක ද්‍රව දන්න චුම්බකයේ දක්ෂිණ ද්‍රවයට අනිත් නොදන්න චුම්බක ද්‍රව තියෙන කාන්ද වර්ගෙ ලං කරා කියලා. එතකොට ඈත් උනත් අපිට හිතා ගන්න පුළුවන් අර S S නේ එන්න ඕනේ ඈත් වෙන්න. ඒකෙන් අපිට අඳුර ගන්න පුළුවන් අරකෙත් S පැත්ත තමයි මේ කියලා. එහෙම නැත්නම් ලං වුණොත් ඒකට විරුද්ධ ඒ විරුද්ධ පැත්ත, ඒ කියන්නේ උත්තර ද්‍රවය. එහෙම අපිට ඒකෙන් හඳුර ගන්න පුළුවන්. ඒ වගේම නිකන් චුම්බකයක් තියලා අපිට ඒක මේ මාලිමාවක් යදාගෙන මාලිමාවේ කොහෙද දිශාව කියලා බලලා ඒක අපිට හිතා ගන්න පුළුවන්. ඒ වගේම අපිට චුම්බක ශේෂ්ඨ හඳුනා ගන්න ක්‍රියාකාරකමක් තියෙනවා. ඒ තමයි අපි මුලින්ම මං කියවන විද්‍යාගාර ආධාරකය කියලා. ඒ විද්‍යාගාර ආධාරකයක් අරගෙන ඊට පස්සේ තව ජල බඳුනකුත් ගන්නවා. ජල බඳුනට අපි පොල් තෙල් මිශ්‍ර යකඩ කුඩු දානවා. ඒ කියන්නේ හොඳට කලවම් කරලා පොල් දෙලොයි යකඩ කුඩු එකට දානවා. එහෙම නැත්නම් අපිට යකඩ කුඩු වෙනුවට ග්ලිසරින් කියලා ෆාමසි වල තියෙනවා වෙනම තුවාල සුද්ධ කරන්න එක එක දේවල් වලට ගන්න ද්‍රව්‍යයක්. ඒ ද්‍රව්‍ය අරගෙන ජල බඳුනට දා ජල බඳුන කියන්නේ ජලයේ නැතුව නිකන් ඒ ග්ලිසරින් දාලා ඒකට යකඩ කුඩු දානවා. දාලා හොඳට කලවම් කරලා තියලා බීකරයක් අරගෙන බීකරේට රිජු ෆෝම් කෑල්ලක් එක දාලා දණ්ඩ චුම්බකයක් තමයි දාන්නේ. එතකොට ඔයාලා හිතනවා ඇති මොකටද රිජු ෆෝම් කෑල්ලක් දාන්නේ කියලා. රිජු ෆෝම් කෑල්ලක් දාන්නේ ඒ දණ්ඩ චුම්බකයෙන් හීරෙන්න පුළුවන් බීකරේ. ඒකින්ද තමයි හීරෙන්න වලක්ව ගන්න රිජු ෆෝම් කෑල්ලක් දාන්නේ. ඉතින් මෙහෙම ආධාරකෙන් ආධාරකය යොදාගෙන බීකරය නොවැටි සිරස්ව තියාගන්න පුළුවන්. ඊට පස්සේ මේ මං කිව්ව පොල් තෙල් හරි ග්ලිසරින් හරි දාපු යකඩ කුඩු මිශ්‍ර භාජනයට අපි මේ දණ්ඩ චුම්බකයේ තියෙන බීකරේ දානවා. දැම්මට පස්සේ ටිකකින් යකඩ කුඩු එකපාරටම රටාවකට හැදෙනවා. අන්න ඒකට තමයි අපි චුම්බක ශේෂ්ත්‍රය කියලා කියන්නේ. ඒ විදිහට අපිට ඒ පරීක්ෂණයත් කරන්න පුළුවන්. ඒ වගේම අපිට චුම්බකයක් අපිට විජාතීය පැති වගේම සජාතීය පැති කියලා තියෙනවා. සජාතීය පැති කියන්නේ ඔය මතක තියාගන්න පුළුවන්. ඒ කියන්නේ S S කියලා කියමුකෝ. ඒ කියන්නේ සමාන පැති. එහෙම සජාතීය දෙකක් එකට එකතු වුණොත් ඒක විකර්ෂණය වෙනවා. ඒ වගේම විජාතීය දෙකක් එකට ලං වුණොත් ආකර්ෂණය වෙනවා. ඒ කියන්නේ විජාතීය කියන්නේ S සහ N. ඒ කියන්නේ විරුද්ධ පැති. විරුද්ධ පැති දෙකක් එකට ලං වුණොත් ආකර්ෂණය වෙනවා. ඔයාලා ඒක දන්නවනේ. ඉතින් මම දන්න චුම්බක ගැන දන්න ගොඩක් දේවල් ඔයාලට කියලා දුන්නා. මේ පාඩමේ ඉතිරි කොටසින් මම ඔයාලත් එක්ක ආයිමත් සම්බන්ධ වෙන්නම්. ඔයාලට පුළුවන් හැම වෙලාවකම විජේ ඔන්ලයින් රේඩියෝවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. මම තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ විනුජශ්‍රී සංකල්පය.